හරි කට්ටිය මගේ මේ ෆෑන් ක්‍රේස් එක ගෙනහලා තිබ්බා සහ මේක මේ අලුත් අප්ඩේට් එකක් කියලා ගෙනාවා ළඟ ළඟම එකක් තමයි ෆෑන් ක්‍රේස් ෂොප් එක කියලා එකක් ආවා ඒ වගේම තමයි FC බැලන්ස් එක මිස්යූස් කරන කට්ටිය සස්පෙන්ඩ් කරන සිස්ටම් එකක් කියලා දුන්නා ඒ වගේම තමයි NFT මැනිපියුලේට් කරන කට්ටියත් සස්පෙන්ෂන් එකක් දෙන්න යාලා තීරණය කරලා තියෙනවා එතකොට ඒක ඒ ඔක්කොම ගැන කතා කරන තැන වීඩියෝ එක කරේ මොකද කලින් වීඩියෝ එකේ දාලා තිනවා ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා ඊට වඩා චූට්ටක් විතර මේ පාර වෙනස් කරලා තිනවා සහ අපි දිගින් දිගටම අර කියපු දේ තමයි මේ ස්ට්‍රක්චර් බේස් එකේ අඩු කරා නම් හොඳයි කියලා මොකද මෙයාලට දරා ගන්න බැරි තරම් විඩ්‍රෝල් ප්‍රමාණයක් එළියට යනවා මෙයාලා හම්බ කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නමුත් මේ වෙද්දී ඒක යාලා හදලා තිනවා හැමෝටම يعني අප්ඩේට් එක හැමෝටම වාසි නැති වුණත් ප්ලැට්ෆෝම් එකේ අනාගතයට නම් ඒක හොඳයි කියලා පේනවා. සහ මේකේ ගොඩක් කට්ටිය අහලා දෙයක් තිබ්බ දෙයක් තමයි මේ ඔටෝමැටික් يعني කිසිම කෙනෙක්ගේ මේකක් නේද ඔටෝමැටික් විඩ්‍රෝ එකක් ගන්න පුළුවන් කොහොමද කියලා මේ මැනුවල්ම නැතුව ඒක ගැන මේ වෙද්දී ටිකක් විතර ටිකට්ස් වලින් කතා කරගෙන යනවා. නමුත් ඒක සම්බන්ධව තාම ලොකුම ස්ටෙප් එකක් ගිහිලා නැහැ. නමුත් ඊයේ අපිට ලංකාවේ කමියුනිටි එකක් හමුණා ඩිස්කෝඩ් එකෙන් වෙන් වුණා ලංකාවටත් කමියුනිටි එකක්. ඒක මම හිතන්නේ හොඳ දෙයක්. ඒ වගේ තමයි ලංකාවේ ක්‍රවුඩ් එක චුට්ටක් ඩිස්කෝඩ් එක ඇතුළේ වැඩිලා තිනවා. ඒකත් හොඳ කාරණා. මොකද විඩ්‍රෝ එකක් වගේ ප්‍රොසෙස් කරගන්න කාරණාවකදී මම හිතන්නේ ඒකට මේ ලංකා කට්ටියට ඒ කියන්නේ ඉක්මනින් විඩ්‍රෝ ප්‍රොසෙස් කරගන්න ඒක ගොඩක් වටිනවා කියලා. එතකොට මම හිතන්නේ මම NFT කියන්නේ ෆෑන් ක්‍රේස් එක ගැනවත් NFTs ගැනවත් මුකුත් ලොකුවට කතා කරන්නේ නැහැ. මම වීඩියෝ එක දික් වෙන හින්දා මම මේක නෝමලි කතා කරන්නම් මොකද්ද මෙයාලගේ ස්ට්‍රක්චර් එකේ වෙලා තියෙන වෙනස සහ දැන් ගේම් එක ඇකඩමි ගේම් එක net ගේම් එක සහ ප්‍රෝ සහ semi pro කියලා එකක් ඇවිල්ලා තිනවා. ප්‍රෝ එක නම් ඔයාලා දන්නවා. මේ semi pro කියලා අලුතෙන් එකක් ඇවිල්ලා තිනවා. මේ NFTs mid and lows වලට ගහන්න පුළුවන් ගේම් එකක් කියලා හඳුන්වලා දීලා තිනවා. ඒක ගැන අපි කතා කරමු. ඒ වගේම තමයි මේ එක්කෙනෙක් නෙමෙයි ගොඩ දෙනෙක් අහලා තිබ්බා මම දාලා තිබ්බ FB එකේ මේ NFTs misuse කරන්න එපා කියලා. ඒ කියන්නේ NFT manipulate කරන්න එපා කියලා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම හරි අපි නිකන් ගමුකෝ මේක කියලා. හරි මේ වගේ එකක් කියලා මේක ගත්තොත් එහෙම මේ දැන් මේ වගේ NFT දැන් මේක top එකක් නේ මේ ලංකාව කෙනෙක් මේ මං හිතන මාරුවක් කරලා තියෙන්නේ මේ ඒක ප්‍රශ්නයක් නෑ ඒක නෙවෙයි කියන්නේ යන්නේ මේ ඒක හිතන්න එපා මේ 180 කියන මේක top එකක් එතකොට top එකක් යනකොට මේ NFT එකේ top price එක top price එකේ මිලට ඒ කියන්නේ ඩොලර් 60කට මේකේ low එකක් වා දැම්මොත් ඒ කියන්නේ low NFTs තියෙනවා ඩොලර් 5ට 6ට තියෙනවා කියලා හිතන්නකෝ මේ පුද්ගලයාගේ වා දැම්මොත් මේම 60කට low එකක් ඔයාගේ account එක suspend වෙන්න සෑහෙන්න ඔයාලට මුලින්ම restriction එකක් දෙන්න restriction එකක් වදින්න සෑහෙන්න ඉඩක් තියෙනවා මොකද හේතුව යාලා කියලාම තියෙනවා ඊයේ යාලා discord එක update කරා එහෙම NFTs manipulate කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේක අර මේ top එකට එහෙම ලොකු කේස් නැහැ. හැබැයි top එකක් වුණත් common top එකක් සාමාන්‍ය මෙයාගේ common top එකක් යන්නේ මේ ඩොලර් ඔයා හිතන්න ඩොලර් 70 විතර කියලා common top එක. ඔයා මේක 150කට දැම්මොත් ඒකත් ඔයාට මැනුපියුලේට් එකක් කියලා ඔයාට ඒකත් වදින්න පුළුවන් restriction එකක්. ඒක යාලා මත තමයි depend වෙන්නේ. ඉතින් ඔයාලා ඒක පොඩ්ඩක් බලලා කරන්න මොකද එහෙම restriction එකක් වැදුනහම දවස් 7ක් යනවා unlock වෙන්න පළවෙනි පාර. ඒ වගේම තමයි ඔයා දෙවෙනි පාරත් ඒ වැඩේම කරොත් ඔයාගේ account එක ඔයාගේ ඔයාට හැමදේම නැති වෙනවා. ඔයාට NFT ඒක ඔයාගේ NFT account එක ආයෙ recover කරන්න බෑ. එයාලා ගෙලින්ම platform එකෙන් ඔයාගේ account එක අයින් කරලා දානවා. එයාලා ඒක clearly කියලා දිනවා. දැන් මේක තේරිච්ච නැති කට්ටියට කියන්නේ මේ මෙතන ඔයා හිතන low digit එකක් කියලා. දැන් අපි ගමුකෝ low එක. හරි මේ mid එකක් කියනකෝ දැන් මෙයාගේ mid average යන ඩොලර් 20 නම් ඔයා මේ mid එකක් දැම්මොත් 80කට විතර දාලා මේක කවුරු හරි කෙනෙක් buy කරොත් account එක check කරලා මේ account දෙකම යාල suspend කරනවා. එයාලා ඒක කියලා තින්නේ යාල suspend කරනවා කියලා. ඒක යාලා ලොකු අවසරයක් ඔයාලගෙන් ගන්නෙ නැහැ. ඉතින් ඒක වැදගත් දෙයක් කියලා මම හිතනවා. මොකද මම දන්නවා කට්ටිය multiple accounts වල මෙන්න මේ NFTs මාරු කරනවා. හරි මොකද විඩ්‍රෝ ගන්න එක account එකට ගන්න ඕන හින්දා ඒක මාරු කරන එක කට්ටි ඉස්සරත් කරා හැමෝම වගේ ඉස්සර කරා දැන් කරන්න බෑ මොකද ඒකට රූල් එකක් දාලා තිනවා ඒක එකක්
ඊටස්සේ අපි ගියොත් එහෙම මේකේ බැලන්ස් එකට අපි යන් බැලන්ස් එක ගැනත් අපි කතා කරන්න ඕනේ මොකද මේක අලුත් වැඩ කෑල්ලක් ඇවිල්ලා තියෙනවා හරි මේකේ වට පේනවා ඇති ෆෑන් ක්‍රේස් රිවෝඩ් කියලා තියෙනවා FC රිවෝඩ් කියලා තියෙනවා මේ ෆෑන් ක්‍රේස් රිවෝඩ් මේ FC රිවෝඩ් මේ 45ක් තියෙනවා මේ ඉස්සර මේ FC රිවෝඩ් වලින් ඔයාලට කොමන් NFTs buy කරන්න පුළුවන් NFTs buy කරන්න පුළුවන් ඒ ඉස්සර මෙයාලා දාපු මුලින්ම රූල් එක තමයි ඩොලර් 50ට ඩොලර් 50ට මේ FC ඒ කියන්නේ NFT එකක් මාකට් ප්‍රයිස් එක ඩොලර් 50ට 50ව 50ට අඩුවෙන් තියෙනවා නම් ඒක buy කරද්දි මේ FC රිවෝඩ් වලින් pay කරන්න පුළුවන් මුළු ගාණම ඒ කියන්නේ NFT එක 50යි නම් ඔයාගේ මේ බැලන්ස් එකෙන් නෙමෙයි කැපෙන්නේ බැලන්සිකින් නෙමෙයි කැපෙන්නේ මෙතන බැලන්සිකින් නෙමෙයි කැපෙන්නේ මෙන්න මේ FC රිවෝඩ් එක. ඒ කියන්නේ NFT එක ඩොලර් 50ට තියෙනවා මාකට් ප්ලේස් එකේ 45.75 මෙතනින් කපලා ඉතුරු ටික තමයි මෙතනින් මේ කෑෂ් බැලන්සින් කපන්නේ. දැන් එහෙම නැහැ. මෙයාලා දාලා තිනවා පොඩි රූල් එකක්. මේ FC බැලන්සිකින් කැපෙන්නේ NFT කොමන් NFT එකක් නම් ඒකෙන් 5%යි. මං හිතන්නේ 5. 5%යි. ඒ 5 වුණත් මේ කැපෙන්නේ මේ උඩරිම සීමාවක් තියලා තියෙනවා. මැක්සිමම් කැප් එක ඩොලර් 5ක් වෙනකන් විතරයි කැපෙන්නේ. හරි ඒ කියනවා NFT එකක් ගත්තොත් එමු කොමන්ඩ් එකක් දැන් හොඳ කොමන්ඩ් නැති බගෙනකො ඔය දැන් අපි දැක්කා හොඳ කොමන්ඩ් නැක් කියන්නේ මෙයාගේ කාගේද ස්ටොයිනිස්ගේ වගේ 100 පැන්නුවා එතකොට 100 පැන්නුවාම 110ක් කියලා හිතන්නකො 110 NFT එක ගද්දි වාගෙන් මෙත මේ මැක්සිමම් කැප් එක ඩොලර් 5යි ආ ඒ 100ට 5ක් කැපුවට මැක්සිමම් කැප් එක දෙන්නේ 100 මේ ඩොලර් 5යි ඩොලර් 5ක් වෙනකන් විතරයි ඉතුරු ටික ඊට පස්සේ කැපෙන්නේ මෙන්න මේ බැලන්ස් එකේ හරි ඒක තමයි මට මේව කරන්න ඕනේ. එතකොට අනිත් දේ තමයි මේ ෆෑන් ක්‍රේස් රිවෝඩ්ස් වලින් ඔයාලට පුළුවන් FC රිවෝඩ්ස් වලින් දැන් ඔයාලට පුළුවන් ඔයාගම නැති ෆ්ලෑෂ් NFTs මෙයාලගේ ෂොප් එක හරහා මිලදී ගන්න. ඉතින් අපි යන් කෙලින්ම බැලන්ස් එක ගැන කතා කරලා ඉවර හින්දා ෂොප් එකේ අපි කතා කරමු ඉතුරු විස්තර ටික. හරි අපි ෂොප් එකට යන්නේ මෙන්න මෙතනින්. අපි ට්‍රේඩ් වලට ගිහිල්ලා මෙතන ඔයාලට පේනවා ෆෑන් ක්‍රේස් ෂොප් කියලා එකක් තියෙනවා මෙන්න මේ ෂොප් එකට යන්න ඕනේ. එතකොට මේ ෂොප් එකට ගියාම ඔයාලට පේනවා එක එක NFTs තියෙනවා. ඔයාලට මේ NFTs වල මිල ගණන් මෙහෙම තියෙනවා. මෙතන තියෙන්නේ ලෙවල් 1 2 NFT එකක් නම් ඒකට ඩොලර් 4ක් කපනවා. ඒ වගේම තමයි ලෙවල් 3 4 නම් ඒකට මං හිතන්නේ 1ක් 2ක් වගේ තමයි කපන්නේ. ලෙවල් 1 2 නම් ඒවට ඩොලර් 3ක් 4ක් කපනවා. හරි මැක්සිමම් කැපෙන්නේ 4යි. හරිද? ඇලිසා හේලි වගේ NFT එකකට ෆ්ලෑෂ් NFT එකකට මං හිතන්නේ ඩොලර් 4ක් වගේ ප්‍රමාණයක් වගේ බැලන්ස් එකෙන් කපනවා. ඩොලර් 4ක් වගේ ප්‍රමාණයක් කපනවා. එතකොට මේක වෙන්නේ කොහොමද කියලා බලමු අපි. අපි මේක වෙන්නේ කොහොමද කියලා කතා කරමු කෙලින්ම ගිහිල්ලා ගේම් එකකට. හරි අපි යමු දැන් මේක පැය පහකින් පටන් ගන්න මම මේක නිකන් දාලා වෙන්නන්නේ. අපි යන් මේකට. මේකට ගියාම මම මේක ගැන විස්තරයක් කරන්න අපි යන් කෙලින්ම අකඩමි එකට. මොකද අකඩමි එකට තමයි මෙන්න මේ NFTs ගන්න පුළුවන්. මම මේ ක්‍රියේට් සෙට් ගිහිල්ලා මෙහෙම ක්‍රියේට් සෙට් ගියාම දැන් මේ පෙන්වන්නේ මං ගාව තියෙන NFTs owned by you කියලා තියෙන මං ගාව තියෙන ඒවා. හරි ඒ මං ගාව. හරි බැටර්ස්ලා ඔච්චර ප්‍රමාණය ඉන්නේ. ඒතොර අපිට ගාව ඉන්න බැටර්ස්ලට අමතරව අපි ගාව ඉන්න බැටර්ස්ලත් අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. ඊට පස්සේ අමතරව කට්ටි ගන්නත් පුළුවන්. හරි දැන් මං ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මංගා හේදර් අලිත් ඉන්නවා, වේඩුත් ඉන්නවා, බාබර් රසමුත් ඉන්නවා, රොසිංටන්ලා මෙයාලා වැඩන්නේ. දැන් යාල නැතු මං ගන්නම් ටිකක් ෂේප් කෙනෙක්. ඉමාඩ් වසීම් අමීර්. මුජීප් ඉන්නවා, වහබ් ඉන්නවා, අමීර් ඉන්නවා. මම නිකන් ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම මුජීප්ගේ එකක් බයි කරන්නම්. මේ කවුන්ට් එක මං හිතන්නේ මුජීප් නෑ. මේ ඔන්න FC බැලන්ස් එක වඩ පේනවා ඇති. මං බයි කරාම FC බැලන්ස් එකෙන් කැපෙයි. මේ ඩොලර් එක කැපෙන්නේ මෙන්න මේ FC බැලන්ස් එකෙන්. හරි. හරි. මෙන්න මේ ෂොප් එකෙන් මේ FC බැලන්ස් වලින් මේ ෂොප් එකෙන් කැපෙන්න ටික වෙලාවක් යනවා. අන්තිම මොහොතේ ප්ලේ සෙට් දානවා නම් ඒක හැම කරන්න එපා. මොකද සමහරවිට මේකෙන් කැපෙන්නම විනාඩි එකමාරක් දෙයක් විතර යනවා. වාට ෂොප් එකේ නැති NFT කෙනෙක් එකක් ඕනේ නම් ඒක නට සමහරවිට ෂුවර් නැත්තම් අද මෙයා ඉදී ඉන්දියේ නැත්තම්
මේ ක්‍රීඩක හිටියේ නැත්නම් ඒ ක්‍රීඩකෙට මම රීප්ලේස් කරන්න ඕන කවුද කියලා කලින්ම FC shop එකෙන් අරන් තියාගන්න එක ලේසියි. මොකද අන්තිම වෙලාවේ මාරු කරන්න ගියාම ඒක ප්‍රශ්නයක් වෙනවා. වගා FC බැලන්ස් එක තියනවා නම් ඔයාට FC බැලන්ස් එකෙන් මිලදී ගන්න පුළුවන්. හරි, දැන් ඔයාට පේනවා ඇති මගේ කලින් හිටියේ නැහැ උස්මන් කාදීර්, මුජිබ් රහමාන් හිටියේ නැහැ. දැන් මුජිබුත් මංගාව ඉන්නවා. දැන් ඉස්සර වහබ් බෙටියා, ඉම්රාන් තාහිර්, මොහමඩ් අමීර් ඒ සෙට් එක විතරයි හිටියේ. ඔන්න දැන් මංගාව මුජිබුත් ඉන්නවා. අද මං හිතන්නේ මුජිබ් නැහැ ටීම් එකේ. ඉතින් මම නිකන් සෙට් කරගෙන යන්නම්. මම බාබර් රසාම්ම දාන්නම්. ඒ වගේන් තමයි මොහමඩ් ඇරිස්ව දාන්නම්. අනිත් පැත්තෙන් මම මේකේ මම තව දාන්නම්. මං හිතන්නේ අරය නැති වෙයි. උස්මන් කාදීර්වයි වහබ් රියස්වයි දාන්න. රියස් බෝල් කරන්නත් බැට් කරන්නත් එන හින්දා සික්ස් ඩවුන් වගේ තමයි එන්නේ. බලමු ඒආර්ලාට දාන්න පුළුවන්. මම ඉමාඩ්ඩ දානවා ඒආර්ට. ඉමාඩ්ඩ දානවා. ඊට අමතරව මම ජිමි නීෂම්ම දානවා ඒආර්ට. මොකද එයා බෝලුත් කරනවා මේක හින්දා. සහ POTD එක, මම POTD එක ගැන ලොකුට කතා කරන්න යන්නේ නැහැ. මොකද ඔයාලා POTD එක කියන එක දන්නවා. POTD එකේ බලන්න මෙයාගේ ලෙවල් එක. මෙයා ලෙවල් 2 එකක්. ලෙවල් 2 එකක් කියන්නේ එදා දවසේ හොඳටම පර්ෆෝම් කරනවා. ඔයා මෙතන බෝල කෙනෙක් දැම්මොත් එදා දවසේ හොඳටම පර්ෆෝම් කරේ බෝල කෙනෙක් නම් එයාගේ පොයින්ට්ස් සම්පූර්ණ ගාන මෙයාටත් එකතු වෙනවා කියලා දන්නවා ඩයිනමික් එකේ. මොකද මම ඕක කලින් කතා කරලා තියෙන හින්දා. හරිද, මේ ලෙවල් එක බලන්න. ලෙවල් 1 2 එක්කෙනෙක් නම් එයාට එකතු වෙන්නේ එදා දවසේ හොඳටම ප්ලේ කරපු මේ බෝල කෙනෙක්. එයා බෝල කෙනෙක් නම් බෝලගේ ලකුණු. එයා 3 4 කෙනෙක් නම් එදා දවසේ හොඳටම බෝල් කරපු එක්කෙනාගේ එක නෙමෙයි එන්නේ, දෙවනියට කරපු එක්කෙනාගේ. එයාගේ ඩයිනමික් ප්‍රමාණය තමයි එන්නේ. එතකොට මෙයා ලෙවල් 2, මෙයාත් ලෙවල් 2, මෙයාත් ලෙවල් 2, කිසි ප්‍රශ්නයක් නැහැ. මම AR-ට දානවා අද. හරි, දැන් ඔයාට මෙන්න පොඩි වෙනසක් වෙලා තියෙනවා. මම මේකට හරි කැමති. මොකද කලින් එයාලා මල්ටිප්ලයි ඔය විදිහට දීලා මල්ටිප්ලයි ටික නැති කරා. දැන් ආයෙත් එයාලා මල්ටිප්ලයි දීලා තිනවා. මෙහේ මේ ක්‍රමයේ හින්දා ලකුණු සමාන වෙන එක අඩු වෙනවා. ලකුණු සමාන වෙන සම්භාවිතාව ගොඩක් කාලවට අඩු වෙනවා මෙන්න මේ ක්‍රමවේද හින්දා. මේ ක්‍රමවේදෙ හින්දා ලකුණු සමාන එක අඩු වෙනවා. මම මොමඩ් හැරිස් නෙමෙයි දාන්නේ. මම මේක ඉමාඩ් වසීම්ට දානවා. සෝරි, වහබ් රියස්ට බැටනේ. ඉමාඩ් වසීම්ට දානවා. 1.75 එක මම ජිමි නීෂම්ට දානවා. 1.5 එක මම දානවා වහබ් රියස්ට දාන්නද මම හිතනවා බාබර්ට. ඒ වගේම වහප්ට දාන 1.25. හරි, ඔහොම තමයි මගේ සෙට් එක දැම්මේ. දාලා දැන් මේක කැපෙන්නේ කොහොමද කියලා පෙන්වන්නම්. කැපෙද්දී ඔයාට මේ FC බැලන්ස් එකෙන් කැපෙන්නේ නැහැ. ඔයාට පේනවා ඒක ඉනෙලිජිබල් කියලා. ඔයාට කැපෙන්නේ බෝනස් කෑෂ් වලින්. අපි දැන් බෝනස් කෑෂ් වල මෙන්න මේක තමයි කියන්න ඕනි. දැන් ඔයාගේ ගාණ වැඩි කරලා යාලා තින්නේ. එන්ට්‍රි ෆී එක ඩොලර් 5ක් කරලා තින්නේ. එන්ට්‍රි ෆී එක ඩොලර් 5ක් කරලා දැන් හැමෝටම වගේ දින්නත් පරාදුනත් ඒ හැමෝටම වගේ මේ 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 බැලන්ස් එක ආයෙලා දෙනවා. මේ මැච් එකට සහභාගී වෙලා ඔයාට අන්තිම ප්ලේස් එක ගත්තත් ඔයාට මේ බෝනස් පහ ආයෙලා දෙනවා. හරිද? ඒ දැන් ඉස්සර 145කට තමයි සල්ලි දෙන්නේ. දැන් 100ටම දෙනවා. අන්තිම කට්ටියට හම්බෙන්නේ මේ බෝනස් පහ විතරයි. ඒකින්ද මම පර්චේස් කරනවා. ඔයාගේ මේ බෝනස් බැලන්ස් එකේ නැත්තම් කැපෙන්නවා කෑෂ් බැලන්ස් එකේ. මම දැන් පර්චේස් කරනවා. හරි, මම පර්චේස් කරා. කිසි අවුලක් වුණේ නැහැ. අදට අක් ගාලම වුණා. මම දැන් ගෝ ගේම් එකට ගිහිල්ලා බලනවා. ඊට පස්සේ ගොට් ඉට් කරා. වට ඕන නම් තව සබ්මිට් කරන්න පුළුවන්. මම මේ එක්සැම්පල් එකක් ඉඳ ගත්තේ. දැන් ඔයාලට පේනවා මම දාපු සෙට් එක කවුද කියලා. ඔයාලට පේනවා මං බර තියලා තින්නේ AR-ට කියලා අද දවසේ. ඉතින් ඔහොම තමයි ඔන්න ඇකඩමිය ගැන ඔන්න ඔයාලට මං හිතන්නේ විස්තරයක් කරා කොහොමද මේක වෙන්නේ කියලා. මහ දෙයක් නැහැ. කලින් වීඩියෝස් ටිකුත් තියෙනවා. ඒ ටික ඕන නම් ගිහලා බලන්න. බැලුවම ඔයාලට ඒක ගැන ඉගෙන ගන්න පුළුවන්. හරිද? එතකොට අපි දැන් යන් ඉස්සරහට. හරි, අලුතෙන් වෙන කට්ටියට
එයාලගේ නම තැන තමයි මෙන්න මේක නෙට් එක